මෝහක්ඛයෝ නිබ්බානං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය සෑම ශ්‍රාවකයෙක්ම නිර්වාණකාමී මාර්ගය කෙරෙහි අප්‍රමාදී කරනවා. ඒ අප්‍රමාදී භාවය පිණිස සංවේදීක මහතලා දෙන්නේ මේ දුක පිළිබඳ යථාර්ථ අවබෝධය. ඒ නිසයි දුක ගැන වැඩි වැඩියෙන් අහන්න ඕන. ඒ නිසයි දුක ගැන වැඩි වැඩියෙන් දැනගන්න ඕන. ඒ නිසයි දුකේ යථාර්ථය පිළිබඳ ශ්‍රාවකයෙක්ගේ සංවේදීකම අවශ්‍ය වෙන්නේ. කෙනෙක් කියන්න පුළුවන්, ඇයි මේ දුක ගැනම කියන්නේ? අනිත්‍ය ගැනම කියන්නේ? මේ ලෝකේ ඊට වඩා දෙයක් අපිට කියලා දෙන්න බැරිද? එහෙම අහන්න පුළුවන් කෙනෙක්. මේ ලෝකේ හැම වෙලාවකම අනිත්‍ය ගැන දුක ගැන කතා කරනවා. ඇයි ලෝකේ ආස්වාදයේ පැත්තෙන් පොඩ්ඩක් කියලා දෙන්න බැරිද? ලෝකේ ආස්වාදනීය භාවය ගැන ටිකක් වැඩියෙන් කියලා අපිව සතුටු කරන්න බැරිද කියලා මිනිස්සු හිතන්න පුළුවන්. මිනිස්සු මේ ධර්මීය උනත් නිකන් පොඩි ආස්වල්ප ආස්වාදයක් වෙනුවෙන් අහන බවක් අපට තේරෙනවා. ඒ කියන්නේ පොඩි උත්තේජනයක්, ඊටාම ස්වල්ප ආස්වාදයක් පිණිස ධර්මීය විමර්ශනය කරන බවක් තේරෙනවා. ඒ නිසා මිනිසු කැමති තමන්ව හිනස්සවන, අපේ වචන වලින්ම කිව්වොත් විහිළුකාරයෙක්ගේ නියෝජනයේ භික්ෂුවක් තුලින් හරි කමක් නැහැ දකින්න හම්බ වෙනවා නම් ඒකත් නිකන් හොඳයි වගේ සාමාන්‍ය කෙනෙක් හිතන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ප්‍රාමාණික මූලික විග්‍රහය, මූලික දාර්ශනික කතාව සිනහවීම පිණිස මතුවුණ එකක් නෙමෙයි. කෙනෙක් ධර්මීය කියනකොට hina යන්න පුළුවන්. හැබැයි ධර්මීය කියනකොට hina යනවා නම් ඒ කියන කතාව ගැනත් ආයෙ ප්‍රශ්න කරන්න ඕනේ. ධර්මීය ඉලක්කයේ මිනිස්සු hinaස්සවන එකවත්, ධර්මීය ඉලක්කයේ මිනිස්සු අඬන එකවත් නෙමෙයි. අඬන ශ්‍රාවකයාගේ සදාකාලිකව කඳුළු පිය දාන එකයි ධර්මීය කරන්නේ. අඬ අඬා ඉන්න ශ්‍රාවකයෙක්ගේ ඇස්වල තියෙන කඳුළු සදාකාලිකවම පිය දාන්නේ බුද්ධ දේශනාව. හේතුව එතරම් මේ ලෝකයේ පිළිබඳ උපේක්ෂා විහරණයකට මේ ධර්මය අපිව පත් කරනවා. මේ ධර්මය ඒ විදියටයි අපේ හිත හදන්නේ. ඒ ආකාරයකින් හිත හදාගත්ත තැනකට බුදුදහම කරන යෝජනාවලිය අතිශයින්ම ප්‍රශංසනීයයි. ඒක පොඩි දෙයක් නෙමෙයි. ඒක බොහොම අගය කළ යුත්තක්, වර්ණනා කළ යුත්තක්. ලෝකේ කවදාවත් අහන්න ලැබෙන්නේ නැති විදිහේ විශ්මිත කතාවක්. රාගයේ පස්සේ ලුහු බඳින ලෝකයට විරාගයේ පිණිස හිත ගොඩනගා ගන්න කරන යෝජනාවලියක්. සම්පූර්ණයෙන්ම විසංයෝගයේ මත ගොඩනැගිච්ච ශ්‍රාවකයෙකුට, සංයෝගයේ මත ගොඩනැගිච්ච ශ්‍රාවකයෙකුට විසංයෝගයට කරන යෝජනාවලියක් තියෙනවා. සම්පූර්ණයෙන්ම මහිච්ඡතාවයේ පිණිස ගොඩනැගිච්ච ජීවිතයකට අල්පේච්ඡතාවයේ තුලින් සැනසෙන පරියායකටයි බුදුදහම අතවනන්නේ. කොච්චර ලැබුණත් අතෘප්තිය, අසහනය, අසතුට පවතින තැනක, පින්වත්නි, ලැබිච්ච දෙයකින් සතුටු වෙන තැනකට, ඉතා ස්වල්ප දෙයකින් පවා වඩාත් උද්‍යෝගයට පත් වෙන තැනකට ශ්‍රාවකයාගේ හිත හදන එකක් බුදුරජාණන් වහන්සේගේ පණිවිඩය. පිරිස පිරිවරාගෙන අප්‍රමාණව සතුටු වෙන ලෝකයක, තමන්ගේ සතුට වෙනුවෙන් පිරිසක් අවශ්‍යයි කියලා හිතන ලෝකයක, හුදෙකලාව තුළින් සැනසෙන විදිහකක් තමයි ධර්මීය යෝජනා කරන්නේ.
එබඳු සොඳුරු හුදෙකලාවකටයි බුදුදහම ශ්‍රාවකයාට අතවනන්නේ. ඒ වගේම විරියාරම්භය කෙරෙහි වීරිය පිහිටුවාගෙන ඉන්න තැනකට ශ්‍රාවකයා යොමු කරන්නයි බුදුදහම යෝජනා කරන්නේ. එහෙම නැතුව නෝකෝ සජ්ජාය කුසීතකම කෙරෙහි නින්දටම බර වෙලා අකුසලයටම බර වෙලා අකුසලයේ පැත්තෙන්ම ජීවන චර්යා ගොඩනගාගෙන එබඳු ජීවන චර්යාවකට බුදුදහම ශ්‍රාවකයා යොමු කරන්නේ. ඇත්තටම නින්දටම බර වෙච්ච අකුසලයටම බර වෙච්ච පිළිකුල පැත්තටම, ඒ කියන්නේ මේ ලෝකේ කෙලෙස් වලින් පිළිකුල් භාවයට පත්වන ජීවිතයකටම ගොඩනැගෙන එකට බුදුදහම එකඟ නැහැ. එබඳු තත්ත්වයකට ශ්‍රාවකයා පොළඹවන්නේ කුසීතකමයි. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයාට කුසීත භාවයක් පිණිස, කුසීත වීම පිණිස ජීවිතය හරවන්නේ නැහැ. බුදුදහම යෝජනා කරන්නේ පින්වත්නි විරියාරම්භයේ පිණිසයි. වීරිය ආරම්භ කරන හැටියටයි, වීරිය පිහිටුවා ගන්න හැටියටයි බුදුදහම ශ්‍රාවකයාව නඩත්තු කරන්නේ. ඒ විදිහටයි ශ්‍රාවකයා පොළඹවන්නේ. සුබරතාය සංමත්තති නො දුබ්බරතාය, මේ ධර්මයේ උගන්වන්න ඉතා සුවසේ පෝෂණය කරන තැනකටයි ඔබව, දුකසේ පෝෂණය කරන තැනකට නෙමෙයි. දුකසේ පෝෂණය කරන තැනකට ශ්‍රාවකයා යොමු වෙනවා නම් ටිකක් භාගයක් කාලා ඉන්නවා, ටිකක් කාලා ඉන්නවා, ඔය තියෙන දෙයක් ඇඳලා ඉන්නවා, මේ වැරහැලි ඇඳගෙන ඉන්නවා, ඒ වගේ දුකසේ පෝෂණය කරන තැනකට නෙමෙයි බුද්ධ දේශනාව යෝජනා කරන්නේ. සුවසේ පෝෂණය කරන තැනකට. සුවසේ පෝෂණය කරන ගොඩාක් ඒවා ඕනේ නැහැ. සුවසේ පෝෂණය කරන මට්ටමට හිත හදාගත්තට පස්සේ ඉතාම පොංචි දෙයකින් පවා සුවසේ පෝෂණය කරන්න පුළුවන්. අනුරුද්ධ සූත්‍රයේ වගේ දේශනාවල තියෙනවා මේ ධර්මයේ තියෙන නිෂ්ප්‍රපංච தත්වය මත මිසක් ප්‍රපංචකරණයට අහුවෙච්ච ශ්‍රාවකයෙකුට නෙමෙයි. ඒක තියෙන නිෂ්ප්‍රපංච රාමස්සායන් ධම්මෝ ප්‍රපංච රාමස්ස ප්‍රපංච රතිනෝ නිප්පමංච රතිනෝ කියලා තියෙනවා. ඒ කියන්නේ මේ ධර්මයේ තියෙන්නේ ප්‍රපංචකරණයකට අහුවෙච්ච. ප්‍රපංචකරණය කියන්නේ ලෝකේ තණ්හා කරනවා, ලෝකේ මානයක් හදා ගන්නවා, ලෝකේ දිට්ටිගත වෙනවා. ඒකට කියන්නේ අපි ප්‍රපංචකරණේ. තණ්හා මාන දිට්ටි වශයෙන් ලෝකේ අල්ලනවා. තවත් විදියකින් ඔබට තේරෙන වචන වලින් කිව්වොත් තමන්ගේ ස්කන්ධ ලෝකයක්, බාහිර ලෝකයක්, මම මගේ මගේ ආත්මය කියලා අල්ලනවා. ඒකට කියන්නේ ප්‍රපංචකරණේ කියලා. බුද්ධ දේශනාව ශ්‍රාවකයා ප්‍රපංචකරණයකට යොමු කරන්නේ නැහැ. බුද්ධ දේශනාව ශ්‍රාවකයා නිෂ්ප්‍රපංචකරණයේ පැත්තටයි තල්ලු කරන්නේ. ඒ නිෂ්ප්‍රපංචකරණයේ කියන එක ධර්මයට ඉතාම වැදගත්. ඒකයි අනුරුද්ධ සූත්‍රය කියන්නේ පපංච රාමස්සායන් ධම්මෝ නිෂ්පපංච රතිනෝ පපංච රාමස්ස පපංච රතිනෝ කියලා. මේ ධර්මයේ තියෙන තණ්හා මාන දිට්ටි නම් වූ ප්‍රමාදයෙන් තොරව තණ්හා මාන දිට්ටි නම් වූ අයි ඒ தත්වය අයින් කරලා අප්‍රමාදී භාවයේ තුල ඇලුණු කෙනාටයි තියෙන්නේ. අන්න බෞද්ධයාගේ උරුමය තියෙන්නේ එතනයි පින්වත්. එහෙම නැතුව බෞද්ධයාගේ උරුමය තියෙන්නේ පාරම්පරිකව මුණ ගැහිච්ච අපේ අම්මත් බෞද්ධ, අම්මගේ අම්මත් බෞද්ධ, ඒ අයගේ පරම්පරාවම බෞද්ධ, ඒගොල්ලෝ තමයි මෙන්න මේ ආරාමවලට ඉඩම් පූජා කළේ. ඔය වගේ අපිට තියෙන මහ හිස් මාන්නක්කාර අභිමානයක්. ඒතර ඒ හිස් අභිමානයක් තියෙන තැනක සැබෑ උරුමය හදලා දෙන්නේ කොතනද? නිෂ්පපංච රාමස්සායන් ධම්මෝ නිෂ්පපංච රතිනෝ පපංච රාමස්ස පපංච රතිනෝ. මේ ධර්මයේ තියෙන්නේ නිෂ්ප්‍රපංචකරණයේ පැත්තට. තණ්හාමාන දිට්ටි නම් වූ ස්වභාවයෙන් අයින් වෙලා, තණ්හාමාන දිට්ටි නම් වූ ස්වභාවය තුළ ඇලුනේ නැති, ගැටුන්නේ නැති ශ්‍රාවක භාවයකටයි. එතනට හිත හදා ගන්නවා කියන එක බොහොම පහසුවෙන් කරන්න පුළුවන් එකකුත් නෙමෙයි. ඒකට අදාළ පිළිවෙතක්, ඒකට අදාළ වැඩපිළිවෙලක්, ඒකට අදාළ ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ අපට උගන්වනවා. ඒ උගන්වන ක්‍රමවේදය තුළ ටිකෙන් ටික ටිකෙන් ටික අනුපිළිවෙලින් ශක්තිමත් වෙන්න ඕන. ඒ ශක්තිමත් භාවය හදා ගන්නවා කියන්නේ හරි අමාරු දෙයක්, පහසු දෙයක් නෙමෙයි, ලේසි දෙයක් නෙමෙයි, ඉතාම සුවසේ කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. ඒක ටිකක් අමාරු දෙයක් පින්වත්නි. ඒ අමාරු වැඩපිළිවෙල තුළ ශක්තිමත් වෙනකොට ඒ ශක්තිමත් වෙන ශ්‍රාවකයා තුළ ධර්මයේ ක්‍රමානුකූලව ගොඩ නැගෙනවා.
එතකොට ඒ ධර්මීය ක්‍රමානුකූලව ගොඩනගා ගන්න කෙනා තුළ පින්වත්නි අප්‍රමාදේ වැනි මනෝභාවයක් අප්‍රමාදී ස්වභාවයක් හදාගන්න එක වටිනවා. එතන අප්‍රමාදී තත්ත්වයකට ශ්‍රාවකයා ගොඩනගන්නේ පින්වත්නි පුද්ගලයා තුළ ඇතිවෙන සංසාරික බියජනක ස්වභාවය. සංසාරය පිළිබඳව උපදවාගත්ත බය සංසාර බය හරියට උදව් වෙනවා පින්වත්නි පුද්ගලයා තුළ අප්‍රමාදී භාවයට. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ එක හාමුදුරුව කෙනෙක් හිටියා. ඒ හාමුදුරුව තමන්ගේ ගුරුවරයා ළඟට ගිහින් කියනවා ගුරුවරයාට, හාමුදුරනේ මට දැන් ශරීරේ බරක් වැඩි, මට දැන් හරියට දිශාව වැටහෙන්නෙත් නෑ, ධර්මයක් වැටහෙන්නෙත් නෑ, මට දැන් ධර්මයක් වැටහෙන්නෙත් නෑ, තීන මිද්දේ කියන නීවරණය දැන් හාන්දුරුනි මගේ හිත මැඩගෙනයි ඉන්නේ. මොකින්ද මැඩගෙනේ? තීන මිද්දෙන් මගේ හිත මැඩගෙනයි ඉන්නේ. මට බ්‍රහ්මචර්යාවේ හැසිරෙන්න පුළුවන්ද කියලා මට විශ්වාසයක් නැහැ. මට ධර්මයේ දැන් හරියට සැක උපදිනවා. මට ධර්මී ගැනත් දැන් හරීම සැක උපදිනවා. දැන් මේ හාඳුරු කාටද මේ කියන්නේ? ගුරුවරයාට. මගේ ශරීරයේ බරත් වැඩි කියනවා. ඒ කියන්නේ ශරීරයේ බරත් දැන් සැහැල්ලු නැහැ. පින්වත් මේ හිත සැහැල්ලු වෙනකොට ඒ හිතට අනුවනි කායික ස්වභාවයේ ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ කායික සැහැල්ලුවක් නැහැ. හිත සැහැල්ලු නොවිච්ච තැනක කායික සැහැල්ලුවක් නැහැ. දැන් ඒක තමයි මේ හාඳුරු මේ කියන්නේ ගුරුවරයා ළඟට ගිහින්. උන්වහන්සේ කියනවා ඒ තරෙහි මේ බන්තේ මදුරක ජාතෝ චේව කායෝ, මගේ කයත් දැන් බර වැඩි. දිසාච මේන පක්කායති, මට දැන් හරියට පේන්නේ නැහැ පැත්තවත්. දිසාවවත් පේන්නේ නැහැ හාඳුරුනේ. ධම්මංච මං නප්පටි බන්තු, මට හාමුදුරුවනේ ධර්මයක් වැටහින්නේ නැහැ. දැන් ධර්මයක් හරියට වැටහින්නේ නැහැ. තීන මිද්දංච මේ චිත්තං පරියාදාය තිට්ඨති, තීන මිද්දෙන් මාව යට කරලා, තීන මිද්දෙන් මාව යට කරලා. ඊළඟට උන්වහන්සේ මතක් කරනවා අනබිරතෝච බ්‍රහ්මචරියං චරාමි, මට දැන් විශ්වාස නැහැ හාමුදුරුවනේ, බ්‍රහ්මචර්යාව හැසිරෙන්න පුළුවන් කියලාවත් මං හිතන්නේ නෑ. අත්තිච මේ ධම්මේසු විචිකිච්ඡාති, මට ධර්මයේ ගැනත් දැන් සැකයි කියලා කිව්වා. කවුද මේ කියන්නේ? හාමුදුරුව කෙනෙක්. එතකොට අර ගුරු ස්වාමීන් වහන්සේ එහෙම බෑ හිම් බෑ කිව්වේ නෑ. ආ එහෙමද? එහෙනම් බුදුරජාණන් වහන්සේ ළඟට යමු කිව්වා. බුදුරජාණන් වහන්සේ ළඟට යමු කිව්වා. අර තරුණ හාමුදුරුවත් එක් කරගෙන මේ හාමුදුරු ගුරුවරයා වෙච්ච මේ හාමුදුරු බලන්න සත්පුරුෂයාගේ උපකාරයේ එහෙම හරියනවද මහණෝනි ওই විදියට ඉන්නද කියලා දෝෂාරෝපණත් නැහැ. ඇයි? හිතේ ස්වභාවය දන්නවනේ. හිත විශ්වාස කරන්න බෑ. පැවිදි වුණත් සිවුරක් පරවගත්තත් හිත විශ්වාස කරන්න බෑනේ. වෙනසෙන්න පුළුවන් අභ්‍යන්තරේ. තමා තුළ සති සම්පජඤ්ඤේ නැති වෙච්ච තැනක, දහම් මනසිකාරයේ බිඳ වැටිච්ච තැනක, තමා පිළිබඳව සති සිහිනුවන උපදවාගනින්ට අමාරු වෙච්ච තැනක, තමාව තමන්ගේ පැත්තේ සති සම්පජඤ්ඤේ තියාගන්නවා වෙනුවට ගෙවල් පැත්තේ සති සම්පජඤ්ඤේ තියාගත්තම, පන්සල් පැත්තේ සති සම්පජඤ්ඤේ තියාගත්තම, යන එනකොට කන බොනකොට අඳින පළඳිනකොට ඉරියව් පරිහරණය කරනකොට සති සම්පජඤ්ඤේ ඉරියව් මත තියාගන්නේ නැතුව යන තැන සිහිය තියාගත්තම, කඩේ යනවා නම් කඩේ පැත්තේ සති සම්පජඤ්ඤේ තියාගත්තම පින්වත්නි අර්බුදයක මතුවෙනවා මේ හිත. එබඳු තැනකට පත්වෙච්ච මේ හාමුදුරුවන්ට ගුරු ස්වාමීන් වහන්සේ කිව්වා එහෙනම් කමක් නෑ, අපි කෝකටත් බුදුරජාණන් වහන්සේ ළඟට පොඩ්ඩක් යමු. බුදුරජාණන් වහන්සේ ළඟට යමු. මේ හාමුදුරු කැමති වුණා ඒකට. මේ හාමුදුරු කෙලීම මේ තරුණ හාමුදුරුවත් ගෝල ස්වාමීන් වහන්සේත් එක් කරගෙන භාග්‍යවතුන් වහන්සේ ළඟට ගියා. බුදුරජාණන් වහන්සේ ඉස්සරහා වන්දනා කළා. බුදුරජාණන් වහන්සේ ඉස්සරහා වන්දනා කරලා කිව්වා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මේ මගේ ශිෂ්‍යයා
මේ ඉන්නේ මගේ ශිෂ්‍යයා. දැන් දැන් කියනවා ශරීරේ බර වැඩිලු. දිසාව පේන්නේ නැල්ලු. ධර්මයේ වැටෙන්නේත් නැල්ලු. තීන මිද්දංච මේ චිත්තම් පරියාදාය තිට්ඨති. තීන මිද්දෙන් හිත යට වෙලාලු. තීන මිද්දේ විසින් හිත මැඩගෙන ඉන්නවලු. හැකිලිලාලු හිත. බ්‍රහ්මචර්යාව හැසිරෙනවා කියලා විශ්වාසයක් නැහැ කියන්නේ. ධර්මීය ගැනත් සැකයිලු. මං ඒකයි ඔබ වහන්සේ ළඟට එක් කරගෙන ආවේ. ඒතර බුදුරජාණන් වහන්සේ චෝදනාත්මකව මුකුත් කියන්නෙත් නැහැ. බලන්න උන්වහන්සේ කොයිතරම් කරුණාවන්තවද මේ ප්‍රශ්නේ දිහා බැලුවේ කියලා. හිත පිළිබඳව භාග්‍යතුන් වහන්සේ තරම් කවුද දන්නේ? කිසිවෙක් දන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඔය කතාව විවරුණාම බුදුරජාණන් වහන්සේ භික්ෂුවට කියනවා, ඒවං චේතං භික්ඛූ හෝති ඉන්ද්‍රියේසු අගුත්තද්වාරස්ස. මහණෙනි, ඔහොම වෙනවා තමයි. ඇයි ඔහොම වෙන්නේ? ඒවං චේතං භික්ඛූ හෝති ඉන්ද්‍රියේසු ගුත්තද්වාරස්ස. ඉන්ද්‍රියවල වහපු නැති දොරටු තියෙනකොට ඔහොම වෙනවා. අන්න බෞද්ධයේ පිළිවෙත. භෝජනේ අමතඤ්ඤුනෝ. භෝජනේ පමණ දැනගෙන අනුභව කරන්න බැරි වුණාට පස්සේ ඔය වගේ වෙනවා. ජාගරියං අනයුත්තස්ස. නිදි වර්ජිත කිරීමේ නොයදෙනකොට, නිදි වරාගෙන ධර්මයේ දියුණු කරන්න ප්‍රමා අප්‍රමාදයක් නැති වුණාම ඔය වගේ තත්ත්වයන් උද්ගත වෙනවා. ඔයගේ තත්ත්වයන් උද්ගත වෙනවා. අවිපස්සකස්ස කුසලානං ධම්මානං පුබ්බ රත්තා පරත්තං බෝධිපක්ඛ්‍යානං ධම්මානං භාවනානු යෝගං අනුයුක්තස්ස විහරතෝ. බුදුරජාණන්සේ මතක් කරන නිදි වර්ජිත කිරීමෙන් නොයදෙනකොට, කුසල් ධර්මයන් පිළිබඳ බලන්නේ නැතිකොට, ඊළඟට කියනවා භාග්‍යවතුන් වහන්සේ පූර්ව රාත්‍රියෙත් අපර රාත්‍රියෙත් දෙකෙත් සන්තිස් බෝධිපාක්ෂික ධර්මයන් ධර්මයන්ගේ භාවනාවේ යෙදීමෙන් යුක්තව වාසය කරන් නැතිකොට ඔහොම තමයි කිව්වා. බලන්න උත්තරේම නැද්ද මේ වාක්‍යයේ? සම්පූර්ණයෙන්ම තියෙනවා. මේ ටික මේ බලන්න බුදු කෙනෙක් විශ්මිත අවබෝධය. අර හාඳුරු කිව්වා මට නිදි මතයි, තීන මිද්දෙන් යට වෙලා මට මේ ධර්මීය දිනු කරගන්න පුළුවන් කියලා සැකයි. මේ මට මොකක්වත් පේන්නේ නැහැ, අඩුම දිසාව පේන්නෙත් නැහැ. දැන් උතුර දකුණ හොයාගන්නත් බෑ මට දැන්. ඒ කියන්නේ මේ හාඳුරු බරපතල විදියට කෙලෙස් වලින් යට වෙලානේ. කෙලෙස් වලින් බරපතල විදියට යට වෙලා සිත මැඩගෙන ඉන්නවා කියලා නිකේවි. මගේ හිත හැකිලිලා, සංකිට්තං හිත. හිත හැකිලිලා. හැබැයි ධර්මීය සංකිට්තං කියල එතන හිත හැකිලෙනවා කියලා කියන්නේ මේ ධර්මීය හිත හැකිලි හිත හකුළුවාගෙන ඉන්නවා, විඥානයේ ඇතුළට පිහිටලා ඉන්නවා කියලා කියන්න. ওই ධ්‍යාන සිද්ධි වුණු කරන එකට මෙතන හිත හැකිලිලා කියලා කියන්නේ මොකක්වත් කරගන්න බෑ. හිත හොඳටම හැකිලිලා ඇතුළට ගුලි වෙලා තියෙනවා. හිත ඒ හැකිලිච්ච තැනක හිතට ධර්මයක විවෘත වීමක් නැහැ. ඒ වගේම දැන් ඒ හාමුදුරුවෝ කිව්වේ මොකද්ද කිව්වේ? ඒ හාමුදුරුවෝ කිව්වා අනබිරතෝච බ්‍රහ්මචරියං චරති. මට අනබිරතියක් තියෙන බඹසර සීලය ගැනත් මට දැන් ඒ දැන් බලන්න මේ අවංකකම. අද මිනිස්සු අවංක නැහැනේ ධර්මයේ තුල. දැන් මේ හාමුදුරුවෝ කියනවා මේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ගුරුවරයෙක් එක්කරගෙන ආවම බුදුරජාණන් වහන්සේ අහනවා, මේ ඇත්තද මේ කියන්නේ? එතකොට ඒ ස්වාමීන් වහන්සේ මොකද කියන්නේ? ඒ තරෙහි මේ බන්ති එහෙමයි කියනවා. ඇත්ත මදුර කා ජාතෝ චේව කායු. මට කයේ බර වැඩි. ඇත්තටම කයේ බරක් වැඩි. දිසාච මේ න පක්කායති. මට දැන් හරියට දිසාව පේන්නේ නැහැ තමයි කියනවා. ධම්මෝච මං නප්පටි බන්තු. ස්වාමීනි, ධර්මියත් දැන් මට තේරෙන්නේ නැහැ තමයි කිව්වා. ධර්මියත් මට තේරෙන්නේ නැහැ. තීන මිද්දංච මේ චිත්තම් පරියාදාය තිට්ඨති. තීන මිද්දෙන් මට යමාව යට වෙලා තමයි. නීවරණී විසින් මාව යට කරගෙන ඉන්නවා තමයි. අනබිරතෝච බ්‍රහ්මචරියං චරාමි. මට බඹසර සීලෙදි වුණු කරන්න පුළුවන්ද කියලා මට හිතෙන්නේ නැහැ.
අත්තිච මේ ධම්මේසු විචිකිච්ඡායති. මට ඔබ වහන්සේගේ ධර්මයේ ගැනත් සැකයි. භික්ෂුවක් කියන්නේ බුදුරජාණන් වහන්සේට. උන්වහන්සේ ඉස්සරහම කියනවා මට දැන් ඔබ වහන්සේගේ ධර්මයේ ගැනත් සැකයි. මේ කියන්නේ ඇත්ත. ඒ අවංක භාවය අද මිනිසුන්ගේ නෑ. හැබැයි ඉතින් ඒ කාලේ අවංක නොවුණත් කමක් නෑ. මොකද බුදුරජාණන් වහන්සේට ආසයානුසය ඥානෙ කියලා ගත් තිබ්බන්නේ. ආශ්‍රවද අනුසයද ඊට පස්සේ හිත වැඩෙන විදියද චරිත ලක්ෂණයද ඔක්කොම බුදුරජාණන් වහන්සේට ආසයානුසය ඥානෙන් බලන්න පුළුවන්, දකින්න පුළුවන්. ධ්‍යාන සමාපත්තිය නැගීහින්ද විතරයි යොමනා ඇසිපිය ගහන මොහොතකින් දකින්න පුළුවන්. දැන් අද එහෙම මොකක්වත් බැරිකොට අවංකව තමන්ගේ තත්ත්වය ප්‍රකට නොකළොත් එහෙම තමන්ම තමයි ධර්ම මාර්ගයෙන් බැහැර වෙන්නේ. එහෙම නැතුව මේ දැන් අද ඉන්න මිනිස්සු අවංක නැත් ධර්ම මාර්ගය තුල අවංකකම නැතිකම නිසාම නොඑක් ආකාරයේ ක්ලේශ ධර්මයන්ගෙන් ඒ හිත මැඩගෙන ඉන්නේ. ඒ මැඩගෙන ඉන්න ක්ලේශ ධර්මයන් ඔස්සේම ඉදිරියට හිත පවත්වනවා. ඒ ඉදිරියට හිත පවත්වන එක අතරේ ආටෝප සාටෝප බෞද්ධකම විතරයි පවතින්නේ. ඒ ආටෝප සාටෝප බෞද්ධකම පවතින තාක්කල් මේ ධර්මය අල්ලන්න බෑ. මේ ධර්මය අල්ල ගන්න බෑ. ඒතර මේ ධර්මයේ අවබෝධයේ පැත්තට ශ්‍රාවකයෙක්ගේ හිත ගොඩනගා ගන්නවා නම් පින්වත්නි, ඒ පුද්ගලයා විසින් නිතර නිතරම කළ යුතු දෙයක් තමයි තමා තුළ අවංකව පවතින ආධ්‍යාත්මය තුළ පවතින අඩු වැඩි වශයෙන් ක්ලේශ ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳ ප්‍රකට කරන එක හරිම වැදගත් දෙයක්. ධර්ම මාර්ගයේ වැදගත් දෙයක්. එතකොට මේ විදියට කියනකොට බුදුරජාණන් වහන්සේ මෙබඳු ආකාරයකට ක්ලේශ ධර්මයන්ගෙන් බැටකන හිතක් තියෙන මිනිස්සෙකුට කියන අනුග්‍රහය කොයිතරම් ලස්සනද. ඇත්තටම මිනිස්සුන්ගේ ජීවිතයට අදාළ නිර්වාණගාමි මාර්ගයේම හඟවලයි බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ. අහංචේතම් බික්කූ හෝති. දැන් බලන්න මේ ටික තිබ්බොත් ලොකු කතාන්දර මොකක්වත් ඕනේ නැහැ. ගොඩාක් බණ ඕනත් නැහැ. පින්වත් මේ බොහොම පරිස්සමින් මේ බුදුරජාණන් වහන්සේ මේ තීන මිද්දෙන් යට වෙච්ච භික්ෂුවකට කරන ඉතාම කෙටි අනුශාසනාව ඇති අවංකව දියුණු කරන ශ්‍රාවකයෙකුට නිවනට හිතපත් කරගන්න. ඒ වංචේතම් බික්කු හෝති ඉන්ද්‍රියේසු අගුත්තද්වාරස්ස. ඔහොම වෙනවා තමයි. ඕක මහා අසාමාන්‍ය තත්වයක්. පැවිද්දෙකුට නම් නොගැලපෙනවා. එහෙම ගරහ කරෙත් නැහැ. ඔහොම වෙනවා තමයි. මේ ස්වාමීන් වහන්සේට ගරහ කළේ නැහැ. ඉතින් බොහොම අහිංසක විදිහට අවංක தත්ත්වය ප්‍රකට කරපු හාමුදුරු කෙනෙක් මේ වගේ කෙනෙකුගේ ඇඟට ගොඩ වෙන විදිහ එකක් නෙමෙයි බුදුදහම කියන්නේ. පිරිහිච්ච මිනිසුන්ගේ ඔළුව අතගගා පිරිහීම අයින් කරලා ධර්මයේ තුලින් නැගිහිටින විදියනේ ධර්මයේ කියන්නේ. සමහර හාමුදුරුවන්ට තමන්ගේම වරද නිසා සංඝයා අතරින් පවා ප්‍රතික්ෂේප වෙනකොට ඒ හාමුදුරුව ඇවිල්ලා හිත කඩාගෙන වැටිලා හැම තැනින්ම මාව අයින් කරනවා. බැරිම තැන ඔබ වහන්සේ ළඟට ආවේ. ඒතර උන්වහන්සේ කියනවා කමන්නේ. මෙහෙට ආපු එක හොඳයි. අර ධම්මික සූත්‍රයේම තියෙන. කමක් නැහැ බ්‍රාහ්මණ ධම්මික. ආරා මහතකින් නෙරපුවත් මෙහෙට ආපු එක ලොකු දෙයක්. මෙහෙට ආපු එක හොඳයි. දැන් මේ ස්වාමීන් වහන්සේටත් කියනවා ඒ වංචේතම් බික්කු හෝති. ඔහොම වෙනවා තමයි. ඊට පස්සේ පරිස්සමට ඇයි ඔහොම උනේ කියලා කියනවා. එතකොට ඒ භික්ෂුව තමන්ගේ අභ්‍යන්තරේ විමසනවා මාතුලත් මෙබඳු තත්ත්වයකින් මම අයින් වෙන්න ඕන නේද කියලා. ඔහොම වෙනවා තමයි. ඉන්ද්‍රියේසු අගුත්තද්වාර. ඉන්ද්‍රියන්වල දොරවල් වහගෙන නැති වුණාම ඔහොම වෙනවා. ඇස ඉදිරියට එන රූපය නිසා රූපය විසින් තමාව යට කරන්න දුන්නහම මේ ඇස ඉදිරියට එන රූපය ඉදිරියේ ඇස ඉදිරියට ආපු රූපය නිකම්ම දැකලා අතහැර ගන්න අපිට බෑනේ. රූපේ දැක්කාම ඇස හරහා නොඑක් සංස්කාර ධර්මයන් හිතට ගලාගෙන එනවා. රාගේ ගලනවා, ද්වේෂේ ගලනවා. හැබැයි ඔක්කොම ගලන්නේ මෝහය නිසා. මේ ලෝකේ අවිද්‍යා සහගත කල්පනාවක් පවතින තැනක මුලින්ම කරන්න ඕන දෙයක් තමයි දොරවල් වසාගෙන තියෙන්න ඕන. සීලයෙන් මේකමයි කරන්නේ. සීල සමාධි ප්‍රඥාව කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ත්‍රිශික්ෂාව තුළ මුලින්ම සීලය ගැන කතා කරන්නේ. පින්වත්නි, ඇතුළ දූෂණය කරන දේ තමයි දොරවල්. බාහිර ලෝකයේ තුළ
පින්වත්නි බොහොම කුණාටු සාගත බවක් කැළඹිලි සාගත භාවයක් තියෙනවා නම් මේ මිනිස්සු ඉක්මනට දොරවල් වහ ගන්න ඕන. හේතුව තමයි එළියේ තියෙන කුණු දූවිලි ඔක්කොම ඇතුළට එන්න පුළුවන්. හරි ඇතුළට ආවා කියමුකෝ. දැන් ඇතුළට ඇවිල්ලා ඉවරයිනේ. ඇතුළට ඇවිල්ලා ඉවර නම් දැන් ආයෙත් එයා කරන්න ඕන දොර වහන එකමයි. ඇයි? ඇතුළට කෙලස් ඇතුළට රොඩු ඇවිල්ලා නම් ඇතුළට රොඩු ආපු එකත් අවුලක් නෑ. දැන් රොඩු ඇවිල්ලා ඉවරයිනේ. රොඩු ආවේ නැත්තම් ඇත්තටම හොඳයි. දැන් මේ බාහිර කැළඹීමත් එක්ක රොඩු ඇවිල්ලා නම් ඇවිල්ලා තියෙන වෙලාවකත් දොර වහ ගන්න. කාමන්න නෑ රොඩු ආවනේ දැන් ඉතින් ඔය එන රොඩ්ඩක් ආයාපු දෙන් කියලා දොරවල් ඇරලා තියලා හරියන්නේ නෑ. ඉස්සෙල්ලා දොරවල් ටික වහන්න ඕන. දොරවල් වහන්න නැතුව අතු ගෑවට වැඩක් නෑ. දොරවල් වහන්න නැතුව කොච්චර අතු ගෑවත් වැඩක් නෑ. මොකද අතු ගන්න ආයෙත් ඒ විදිහටම බාහිර කැළඹිලි සහගත තත්ත්වයේ මතම අභ්‍යන්තරයේට සුළඟ හරහා වාතය හරහා කුණු දූවිලි එන්න පුළුවන්. ඒ නිසා පළවෙනියෙන් දොරවල් වහ ගන්න ඕන. ඒ නිසා කෙනෙක්ගේ අතීත ක්‍රියා අතීත ඉන්ද්‍රිය පරිහරණය තුළ මේ වෙනකොටත් රාගාදී ක්ලේශ ධර්මයන් විසින් තමාව දූෂණය කරලා හමාර වෙන්න පුළුවන්. බරපතල විදියට අභ්‍යන්තර දූෂණයක් තියෙන්න පුළුවන්. කමක් නැහැ එහෙම වුණාට. ඉස්සල්ලා දොරවල් වහ ගන්න. ඒකයි මෙතන කියන්නේ ඉන්ද්‍රියේසු අගුත්තද්වාරස්ස. ඔහොම වෙනවා තමයි දොරවල් වහලා නැති වුණාම. ඉන්ද්‍රියේසු ගුත්තද්වාරස්ස කියන්නේ වසය ඉන්ද්‍රියන් පිළිබඳ වසා ඇති දොරටු ඇත්තේද කියන එක. ඇත්තට මේක සිංහල තේරුම. දොරවල් වහ ගන්න ඕනේ. ඒතර කෙනෙක් කියන්න පුළුවන්නේ නැහැ ඇතුලේ රොඩු තියෙනවා නම් දැන් දොරවල් වහලා මොනව කරන්නද? ඉතින් රොඩු තියෙනවනේ. දොරවල් වැහුවොත් නේ රොඩු ටික අතුගාලා අයින් කරන්න පුළුවන්. එතකොට රොඩු ටික විසි කරගන්න කලින් එයා දොරවල් ටික වහන්න ඕන තව දුරටත් එළියෙන් රොඩු නොයෙම පිණසයි. ඒ නිසා තමයි සීලේක උපකාරාර්ථේ මුලින්ම හදාගන්න ඕන. මොකද සීලේක උපකාරාර්ථේ නැති වුණා. ඇත්තටම ආර්යකාන්ත සීලය කියන්නේත් මේකටමයි. තමා ඇතුළ පිරිසුදු ආර්යකාන්ත සීලය කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. ඇතුළ රොඩු විසි කරලා දැමීම පිණිස යම් කෙනෙක් සීලයක් දිනු කරනවා නම් ඇතුළේ රොඩු විසි කරන්නයි. දැන් ඇතුළේ රොඩු විසි කරලා දැමීම පිණිස යම් කෙනෙක් සීලයක් දිනු කරනවා නම් ඒකට තමයි ආර්යකාන්ත සීලය කියන්නේ. ආර්යකාන්ත සීලය කියලා කියන්නේ ඇතුළේ කෙලෙස් නැමැති දූවිලි ටික ගසලා දාලා විසි කරලා දාන්න දැමීම පිණිස දොරවල් වහ ගන්නවා. අපි දොරවල් වහගෙන තියෙන්නේ කොහොම හරි කමන්නේ සුගතියන්. ආයෙත් රොඩු තියෙන තැනකටම පෑහෙන අදහසින් තමයි කමන්නේ ඔය ඇතුලේ රොඩු ටික තිබුණා වේ වගේ තැනකින් රොඩු තිබ්බට කමන්නේ අපි දොරවල් වහගෙන ඉමු කියලා වගේ නිකන් සීලයක් දිනු කරනවා. හැබැයි රොඩු අයින් කරගන්න අදහස නැහැ. අන්නේ ඒක ආර්යකාන්ත සීලයක් වෙන්නේ නැහැ. ඒක පන්සිල් වුණත් අටසිල් වුණත් දසසිල් වුණත් ඊට වඩා ලොකු සීලයක් වුණත් ඒක ආර්යකාන්ත වෙන්නේ නැහැ. ආර්යකාන්ත වෙන්නේ ඇතුලේ දූවිලි ටික විසි කරලා රොඩු ජරා ජීර්ණ වෙච්ච දේවල් අයින් කරලා දාලා නැගී හිටින තැනකට උපකාරාර්ථය හදාගන්නයි. ඉන්ද්‍රියේසු අගුත්තද්වාරස දොරවල් වහලා නැති වුණාම ඔහොම අවුලක පැටලෙනවා. ඇත්තටම ඉන්ද්‍රියන් වල දොරවල් වහන්නේ සීලයේ විසින්. නිකම්ම සීලයකින් නෙමේ ආර්යකාන්ත සීලය. හැබැයි ආර්යකාන්ත සීලයක් තියෙන මිනිහෙක් කවදාවත් දුගති යන්නේ. මේ ආර්යකාන්ත සීලය කියන එක ධර්මීය විතරමයි මතුවෙන්නේ. බුදුරජාණන් වහන්සේම එක තැනක මතක් කරනවා මහණෙනි මේ ආර්යකාන්ත සීලය ප්‍රතිවේධ කරගන්න බැරි වෙච්ච නිසා තමයි ඔබයි මමයි අපි දෙන්නම සංසාරේ ආවේ කියලා. එහෙමනම් මේක සීලය කියන එක ඉන්දියාවේ කොච්චර තිබ්බද? සීල බෘත කොච්චර තිබ්බද? ආර්යකාන්ත සීලය කියන ඇතුලේ රොඩු ටික විසි කරලා දාන අදහසින්ම දොරවල් වහ ගන්නවා. නමුත් අද අවාසනාවකට බෞද්ධයන්ට ආර්යකාන්ත සීලයක් නැහැ. ඒගොල්ලෝ සීල් රකින්නේ දිව්‍ය ලෝකේ යන්න බලා. සමහර අය සීල් රකින්නේ අනී ආයුෂ ලැබෙනවා නම් හොඳයි, සතර අපායට වැටෙන්නේ නැත්නම් හොඳයි. හැබැයි සතර අපායට වැටෙන්නේ නැහැ කී කියා හරි සීල් රකින්න එකත් වටිනවා. නිවන පැත්තට යන ශ්‍රාවකෙක් නම් සුගතිය හෝ දුගතිය වසාලන අදහසින් නොව ඇතුලේ කෙලෙස් විසින් දූෂණය කොට ඇති උපක්ලේශ අයින් කරලා දැමීම පිණිසයි සීලයන් රකින්නේ. ඒක තමයි ආර්යකාන්ත සීලය. ආර්යකාන්ත සීලය. එහෙනම් ආර්යකාන්ත සීලයක් බුද්ධ ශාසනයක විතරයි මතුවෙන්නේ. ලෝකේ භාවනා කරන අය තුලත් ආර්යකාන්ත සීලයක් නැහැ. ඒගොල්ලෝ භාවනා කරන්නේ මේ ඒගොල්ලෝ යම් සීලයක් දිනු කරනවා. ඒගොල්ලෝ බඹලෝ යන්න බලන. දැන් ඉන්දියාවේ මෙහි හිටියන්නේ බ්‍රහ්ම ලෝකේ යන්න බලන භාවනා කරපු අය. ඒගොල්ලන්ට සීලයක් තිබුණා. යම් කිසි ශික්ෂණයක් තිබුණා. නමුත් ඒක ආර්යකාන්ත නොවෙන්නේ. ඒගොල්ලොන්ට ඇතුළ පිරිසුදු කරගන්න නෙමෙයි, ඇතුළේ රොඩු තිබ්බාවේ රොඩු තියෙන ගමන් හරි කමක් නැහැ. ඇතුළේ සනීපෙට ඉන්න පුළුවන් තැනක් කොහේ හරි තියෙනවද කියලා බැලුවා. ඒගොල්ලෝ බඹලෝ හොයාගත්තා. බඹලෝ යන්න සිල් රැක්. අපි එමුනේ ඇතුළේ තියෙන ඔක්කොම විසි කරලා රොඩු ටික අයින් කරලා දැමීම පිණිසයි අපේ
සීලය ඒක තමයි ආර්යකාන්ත සීලය කියලා කියන්නේ. භෝජනේ අමතඤ්ඤුතෝ ඔහොම වෙනවා තමයි තමන් පරිහරණය කරන දේවල් වල කන බොන කෑමේ ඉඳලා ඒවා තුල සිහිය උපදවගෙන ඉන්න බැරි වුණා. මේ භෝජනේ මත්ඤ්ඤුතාව කියන එක පින්වත්නි භෝජනේ මත්ඤ්ඤුතා කියලා කියන්නේ භෝජනේ පමන දැනගෙන වළඳන. ඇත්තටම භෝජනේ ආහාරයේ පමන දැනගෙන වළඳනවා කියන එක අපි නිකම්ම කතා කරන්නත් නරකයි. මෙතන මේ ආහාරයේ නිසාම තමයි පින්වත්නි මේ ආහාරය පදනම් කරගෙනම තමයි සත්වයා ඉපදෙමින් මැරෙමින් යන්නේ. ආහාරයේ පමණ දැනගෙන වළඳන්න ඕන වළඳන එක නිසා අකුසල් වැඩෙන්න පුළුවන් එක පැත්තක්. නමුත් ආහාරය කියන එක ධර්මයේ තෝරන්නේ මොන අර්ථයෙන්ද කියලා තේරුම් ගන්න ඕන. අපි මීට කලිනුත් කියලා ඇති ආහාරයේ ඔය කබලින්කාර ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියන මේ ආහාර හතරක යථාර්ථය දැනගන්න ඕන. භෝජනේ මත්ඤ්ඤුතා කියන එක නම් ගොඩාක් ගැඹුරට යන්න ඕනේ නෑ. නමුත් මෙතන තෝරනාර්ථයෙන් ගොඩක් ගැඹුරට යන්න ඕනේ නෑ. නමුත් ආහාරංච පජානාති කියලා දහම් පරයයක් තියෙනවා. මේ කොහොමද සංසාර වටේ හදන්නේ ආහාර චක්‍රයක් විසින් කියලා. කබලින්කාර ආහාරයෙන් හැදිච්ච මේ ඇස හැදිච්ච නිසා, කබලින්කාර ආහාරයෙන් ඇහැ හැදිච්ච නිසා ඇහි ස්පර්ශේ වෙනවා. ඔන්න පස්ස ආහාරයේ ස්පර්ශ ආහාරය නිසා වේදනා සංඥා ඇති වෙනවා. ඊට පස්සේ වේදනා සංඥා ඇති වුනාම කර්ම සකස් වෙනවා. ඒකට කියනවා මනෝ සංචේතන ආහාරය. මනෝ සංචේතන ආහාරය නිසාම නැවත නැවත විඥානෙ පැලවෙනවා. විඥාන ආහාරය විඥානෙ පැලවුනාම ආය අනිත් පැත්තෙන් තල්ලුව දෙනවා. කන බොන කෑමෙන් නඩත්තු වෙන ඇහැක් හදලා දෙනවා. විඥානෙ පැලවෙච්ච නිසා, විඥානෙ පැලවෙච්ච නිසා ආයෙත් කන බොන කෑමෙන් නඩත්තු කරන ඇහැක් හදලා දෙනවා. එතකොට ඔන්න ආයෙත් කබලින්කාර ආහාරයෙන් යැපෙන්න වෙනවා. ඒ කබලින්කාර ආහාරයෙන් යැපෙනකොට ඇහැ කන ඒවා හැදින්නේ කබලින්කාර ආහාරයෙන්. ඒවා හොඳට හැදුනට පස්සේ ඒවයි ස්පර්ශ වෙනවා. ඇහැ තිබ්බොත් ස්පර්ශ නොවි තියෙන්නේ. ඇහැ තියෙන තැනක ස්පර්ශ වෙනවමයි. අවිද්‍යාසහගත ක්‍රියාවලියක්. ස්පර්ශ වුණාට පස්සේ ස්පර්ශ වෙලා විඳිනවා. විඳීම නිසා සංඥා පහළ වෙනවා. රූප සංඥාදී ඒවා පහළ වුණාට පස්සේ ආයෙත් පින්වත්නි කර්ම හැදෙනවා. ඇහෙන් දකින රූපේ පදනම් කරගෙන සිතෙන් කයින් වචනින් කර්ම මනෝ සංචේතන කියන චේතනාවමයි කර්මය. මනෝ සංචේතන ඔන්න කර්ම කරනවා. කර්ම කරනකොට ඔන්න විඥාණයට ශේස්ත්‍රයක් හැදෙනවා. මනෝ සංචේතන ආහාරය විසින් විඥාණය ආය පැල කරනවා කොහේ හරි තැනක. ඒක සතර අපාය වෙන්නත් පුළුවන්, මෙහි වෙන්නත් පුළුවන්, කාම ලෝකේ වෙන්නත් පුළුවන්, රූප මොන ලෝකයක හරි ආයෙත් විඥාණය පැල කරනවා. ක්ෂේත්‍රය හදන්නේ කර්මය, මනෝ සංචේතන. ආයත් මනෝ සංචේතන ආහාරයේ විඥාන ආහාරයට තල්ලුව දීලා එයා පාඩුවේ ඉන්නවා. ඊට පස්සේ විඥාණය පැලුනම ආයත් කනබුණ කෑමෙන් නඩත් වෙන ඇහැක් හැදෙනවා. ඕක තමයි සංසාර වටේ. ඕක ආහාර චක්‍රය කියලා අපි ඕක තෝරන්නේ. උගෙන ඉතාම රමණීය දේශනා කීපයක් අපි කරලා තියෙනවා. චතුරාර්ය සත්‍ය පිළිබඳව, පටිච්ච සමුප්පාදය පිළිබඳව ඉතාම ගැඹුරින් තේරුම් ගන්න ආකාරයෙන් ආහාර චක්‍රයක් ගැන අපි කියලා තියෙනවා. එතකොට මේ මෙතන පින්වත්නි ආහාරයේ අමතඤ්ඤුතෝ කියන එක නිකම්ම අල්ලන්න හොඳ නැහැ. ආහාරයේ මත්ඤ්ඤුතා කියන එක පිළිබඳ ඉතා ගැඹුරින් විමසන්න ඕන. ඒක නැතිකම නිසාම ඉතින් ඔය වගේ තීන මිද්දෙන් යට වෙලා ධර්මී ගැන සැක පහළ වෙලා ධර්මී නොවැටෙන තැනකට සම්පූර්ණයෙන්ම බඹසර සීලයක් ගැන හිතන්න බැරි මට්ටමට, ධර්මී ගැන සැක උපදින මට්ටමට, අඩුම ශරීරයේත් බර වැඩි වෙන මට්ටමට ජීවිතය හැදෙනවා තමයි. ජීවිතේ හැදෙනවා තමයි බුදුරජාණන්සේ වදාරනවා. ඊළඟට උන්වහන්සේ මතක් කරනවා ඒ වගේම තමයි බුදු උන්වහන්සේ දේශනා කරනවා ජාගරියන් අනුයුත්තස. ඒ වගේම කොයි වෙලාවෙත් නින්දටම බර නොවි, නින්දටම බර වුණාම ඉතින් ওই විදියට තීන මිද්දෙන් යට වෙන එක ඇත්ත තමයි. ධර්මීය දියුණු කරන කෙනා නිදි වරාගෙන දියුණු කරනවා. ඒ කියන්නේ නිදිය ගන්න නැතුව දියුණු කරන්න ඕන කියන එක නෙමෙයි. නිදිය ගන්න ඕන මිනිහෙක්. නමුත් ප්‍රාමාණික නින්දක්, නින්දට උපකාරයක් වෙන විදියට මේ ලෝකේ පරිහරණය නොකර එබඳු තත්වයක් තුලින් ධර්මී නැගී හිටින්න ඕන. මොකද නින්ද කියන්නේ මහා ආශ්චර්යවත් දෙයක් නෙමෙයි. අපට හම්බුන ආශ්චර්යවත්ම දේ ධර්මය, මේ ධර්මය. ඒතර මේ ධර්මයේ තුලින් නැගී හිටින ශ්‍රාවකයෙක්ගේ උද්‍යෝගය නින්ද විසින් යට කරන්න පුළුවන්. තීන මිද්දෙන් මහා බරපතල විදියට යට වුණොත් එහෙම ධර්ම මාර්ගයෙන් අයින් වෙන්න පුළුවන්. ඒ අප්‍රමාදී භාවයේ කියන එක සමනින් නිදි, දැන් අපි හිතමු උදේ 6 විතර වෙනකන් නිදා ගන්න මිනිහෙක්
ඉතින් මේ ධර්මයේ වෙනුවෙන් තවත් පැයක් විතර කලින් නැගිටින්න පුළුවන් නේ, පැයක් නිඳා ගත්තේ නැහැ කියලා. ඉතින් කිසි බරපතල අර්බුදයකට මුහුණ දෙන්නේ නැහැ නේ. ඒක දැන් ඔබට පරිබාහිර වැඩත් එක්ක කොයි තරම් කාලයක ගෙවන්න පුළුවන්ද? ජංගම දුරකථනයත් එක්ක නිදි වරාගෙන සෑහෙන වෙලාවක් ඉන්නේ. ආයාසයකින් ඉන්න නිසානේ, નિરાයාසයකින් ඉන්න නිසානේ. දැන් ධර්මී වුණත් ආයාසයකින් කරන්න එපා. ධර්මී નિરાයාසයෙන් පුහුණු කරන ශ්‍රාවකෙක් වෙන්න. දැන් ආයාසයකින් කරනකොට හරි අමාරුයි වැඩේ. දැන් රැකියාවක් වුණත් ආයාසයකින් කරනකොට මහ වින්දනයක්, වේදනාකාරී බවක් තියෙනවා. નિરાයාසයෙන් කරනකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒතකොට નિરાයාසයෙන් කොහොමද රැකියාව નિરાයාසයෙන් කරන්නේ? ඉතාම සතුටින් කරන විදියට ලෝකයේ පිළිබඳ යථාර්ථ අවබෝධය තිබ්බම ලෝකේ નિરાයාසයෙන් ගලාගෙන යන විදියට ජීවිතය දිහා බලන්න පුළුවන්. මොන පීඩාවක් තිබ්බත් ජීවිතේ નિરાයාසයෙන් ගලාගෙන යන ආකාරයට ඒ ශ්‍රාවකයාට ලෝකයේ දිහා බලන්න පුළුවන්. ලෝකයේ ගවේෂණය කරන්න පුළුවන්. ලෝකයේ පිළිබඳ විමර්ශනයකට යන්න පුළුවන්. දැන් ආයාසයකින් කරන එක කොච්චර අමාරුද බලන්න. දැන් ආයාසයකින් එක අතකට ඔබට හාල් කිලෝ 10ක් විතර උස්සගෙන ඉන්න කිව්වොත් කොච්චර වෙලා පුළුවන්ද උස්සගෙන ඉන්න? පැයක්, දෙකක්, වරුවක්? අමාරුයි. මොන්නතරම් හයිය තියෙන මිනිහෙකුට උනත්, ඇඟ පෘෂ්ටිමත් කරගෙන හොද්දට ඇඟ හදාගෙන ඉන්න මිනිහෙකුට උනත් කිලෝ 10ක විතර හාල් කිලෝ හාල් මිටියක් දුන්නොත් ඒක එක දිගට සතියක් උස්සගෙන ඉන්න බෑ එකම විදිහට. එහෙම උස්සගෙන ඉන්න අමාරුයි. ඒක හරි විඩාබරයි පින්වත්. එක අතකින් එකම ඉරියව්වකින් එහෙම අල්ලගෙන ඉන්න බෑ. එක්කෝ යා අනිත් අතකට හරි ගන්නවා. එක්කෝ අතේ චලනයන් පවා වෙනස් කරනවා. ඉරියව්ව පවා වෙන. ඇයි ඒක? මේ ඒක පින්වත්නි ආයාසයකින් එයා දරාගෙන. ඒ වුණාට කිලෝ 80ක් 90ක් විතර ඇඟක් ඔය දරාගෙන ඉන්නේ. ලස්සන උස්සගෙන ඉන්නේ. අනේ මට මේ ටික වැඩි, මම මේ ටික කපලා දාන්න ඉන්නේ ළඟදී, මේ මගේ කකුලේ කොටසක් කපලා දාන්න ඉන්නේ, මගේ බඩෙන් කොටසක් අයින් කරන්න ඉන්නේ, මට මේක බර වැඩි කියලා කවුරුත් කියන්නේ නැහැ නේ. ඇයි? කිලෝ 80ක් 90ක් වුණත් નિરાයාසයෙන් උස්සගෙන ඉන්නකොට ඒක තමන්ට ලොකු බරක් දැනින්නේ නැහැ. එතකොට ආයාසයකින් කරන ඉතා ස්වල්ප දෙයක පවා විඩාවක් තියෙනවා. අද මිනිස්සු ගොඩාක් දෙනෙක් ආයාසයකින් ධර්මයේ දියුණු කරන්නේ. ඒගොල්ලෝ දන්නේ නැහැ નિરાයාසයෙන් ධර්මයේ දියුණු කරන විදිය. નિરાයාසයෙන් ධර්මයේ දියුණු කරන තැනකට ශ්‍රාවකයාව තල්ලු කරන්නේ වෙන මොකක්වත් නෙමෙයි. નિરાයාසයෙන් ධර්මයේ දියුණු කරන තැනකට ශ්‍රාවකයා තල්ලු කරන ප්‍රධානම අවධිය තමයි භාවනාමය ඥානෙ. ඒක තිබ්බොත් තමයි ආයාසයෙන්, මොකද එතකොට තමයි යාට ධර්මයේ පිළිබඳ මහා ගැඹුරු උත්තේජනාත්මක රසයක් දැනෙන්නේ. නිකම් බණ ටිකක් ඇහුවා කියලා මොකක්වත් වෙන්නේ නැහැ. ලොකු දෙයක් කරගන්න බෑ. ඒ නිසා එහෙම කරන්න බෑ. එයා විමසන්න ඕන පැති හතරක් තියෙනවා. ඇත්තටම මේ ආයාසයකින් ධර්මයේ කෙනෙක් අහන්න පුළුවන් හොඳයි. નિરાයාසයකින් ධර්මයේ දියුණු කරගන්න විදියට ලෝකේ දකින්නේ කොහොමද කියලා. ඇත්තටම નિરાයාසයෙන් ලෝකේ ධර්මයේ දියුණු කරගන්න විදියට දකින්න නම් එයා මේ පවතින යථාර්ථයේ හොඳට තේරුම් ගන්න ඕන. ඒක තේරුම් ගන්න පැති හතරකින් විතර බලන්න ඕන. එකක් තමයි පින්වත්නි මේ ඇසකන ආදී ස්පර්ශ ආයතන හයේ හට ගැනීමයි Nirodhayai හොඳට දැනගන්න ඕන. මේ පරිහරණය කරන ලෝක ආයතන හයේ ක්‍රියාත්මක වීම පිළිබඳ යථාර්ථ අවබෝධය පැත්තෙන් එනකොට යාට තේරෙනවා මේ ධර්මීයක පිළිසරණ හැර වෙන විකල්පයක් ලෝකේ හොයාගන්න නැහැ කියලා. එක්කෝ ස්කන්ධයන්ගේ හට ගැනීම නැතිවීම පැත්තෙන් දැකලා මෙතන මේ කවර දෙයක්වත් නැහැ. ස්කන්ධයන්ගේ ඇතිවීමක් නැතිවීමක් තියෙන කියන දැක්ම තුලින් යථාර්ථය දකින්න ඕන. එහෙමත් නැත්නම් පින්වත්නි ප්‍රධාන ක්‍රමයක් තමයි සතර මහා ධාතුවකින් හැදිච්ච ලෝකයක් තියෙනවා. මමත් ලෝකේට අයිති සතර මහා ධාතු ඇතිවි නැති වෙලා යන ස්වභාවයක් තියෙන්නේ කියලා ධාතු ස්වභාවයෙන් දකින්න ඕන. නැත්නම් හොඳම දේ තමයි ලෝකේ හේතුන් නිසා හටගත්ත බවත්, ලෝකේ හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යන බවත් ලෝකේ දකින්න ඕන. එතකොට નિરાයාසයෙන් නිවුණු හිතක් ඇති වෙනවා. નિરાයාසයෙන් නිවීමේ හිත දක්වාම එයා විදර්ශනා කරන්න ඕන. තමා තුලින්ම ඒ ධර්මයේ ප්‍රත්‍යක්ෂ වෙන තාක්කල් මේ හතර ආකාරයක කොතනින් හරි ධර්මයේ ඉදිරියට එන්න ඕන කියලයි ඔය සංයුක්ත නිකායේ කිංසුකෝපම සූත්‍රය වගේ දේශනාවල පැහැදිලි කරන්නේ. ඒතර මේ ඔක්කොම දිනු කරන්න ඕනේ එකම පරයායක් තුලින්. එකම පරයායක් තුලින් පින්වත් ජීවිතය දිහා බලන්නයි තියෙන්නේ. මේ කෙලෙස් ඇති වෙන සංඥාවන් හිතේ කැරකි කැරකි තියෙන තාක්කල්, ඒව සතුටින් පිළිගන්න තාක්කල් ඔබට පීඩාවක් තියෙනවා, විඩාවක් තියෙනවා, ඊටා වෙහෙසකර බවක් තියෙනවා. කෙලෙස් හැදෙන සංඥාවන් හිතේ කැරකි කැරකි තියෙන තාක්කල් එයාට රජමැඳුරක හිටියත් ඔය කියන සනීපේ ලැබෙන්නේ නැහැ. කොයිතරම් ලෞකික සම්පත් තිබුණත් එයාට එහෙම සැපයක් හම්බ වෙන්නේ නැහැ.
මේ ලෞකික සැපය තුළ ඇතිවෙන හරි උත්තේජනය හරිම ටිකයි පින්වත්. බොහෝම පොඩි ආස්වාදයක් තියෙන. ආස්වාදේ කොයි තරම් පොඩි වෙලාවකින් අනිත් වෙලා යනවද? ඒක ඔබ ගත කරන ආස්වාදනීය ලෝකයේ ආස්වාදනීය විඳින කරන වෙලාවට බලන්නකො. කොයි තරම් පොඩි වෙලාවකද තමන්ම ආස්වාදේ විඳිනේ කරන විදි තියෙනවනේ. ඇසින් ආස්වාදේ විඳිනේ කරනවා, කනින්, නාසින්, දිවෙන්, කයින්, මනසින් ආස්වාදේ විඳිනේ කරනවනේ. රූපය නිසාද, ශබ්දය නිසාද, ගඳ සුවඳ නිසාද, රසය නිසාද, පහස ස්පර්ශය නිසාද, මොන තරම් විඳිනේකට අපි ලඟ වෙනවද? නමුත් ඔබ ඒ විඳිනේ වෙනුවෙන් මොනතරම් මහන්සි වෙනවද? ඒ ස්වල්ප විඳිනේ නඩත්තු කරන්න ගිහින් ඔබ අදත් මොනතරම් පීඩාවටපත් වෙලාද? කහ ඉරක් ළඟට ගිහින් මිනිස්සු පාර මාරු වෙන මිනිසුන්ගේ චර්යාවන් දිහා බලන්න ඔවුන් කොයිතරම් උද්වේගකාරීව දෙහෙට මෙහෙට යන්නේ. ඔවුන් මොනතරම් ආස්වාදයේ ඉදිරියේ මුසපත් වෙලාද? ආස්වාදයේ නිසා ගෙනත් දුන්න දුක්ඛස්කන්ධයේ ඉදිරියේ ඇස ඉදිරියට ආපු රූප නඩත්තු කරන්න කියලා ඔවුන් මොනවද නොකරන්නේ? ඔක්කොම නඩත්තු කරන්නේ තමන්ට ඇති වෙන කාම ලෝකයේ ඇති වෙන ඉතා ස්වල්ප ආස්වාදේ නිසාමනේ. ඒතකොට ඒ ස්වල්ප ආස්වාදේ අභිබවා ගිහින් ආධ්‍යාත්මිකව ලබන ඉතා සොඳුරු අත්දැකීම තමයි භාවනාව තුළින් ලැබෙන්නේ. ඒ බඳු අත්දැකීමක් ලැබෙනකොට හරියට ආස්වාදේ පිළිකුල් වෙලා යන්නේ. ඕකට හරි ලස්සන උපමාවක් තියෙනවා ධර්මයේ. ඒ ආස්වාදේ පිළිකුල් වෙලා යන්නේ හරියට නටුවෙන් ගිලිහිච්ච කොළයක් වගේ. ආව පැහැ ගැන්විච්ච නටුවෙන් ගිලිහිච්ච කොළයක් නටුවෙන් ගිලිහුණාට පස්සේ ආයේ කවදාවත් කොළපාට වෙනවද? කොළපාට වෙන්නේ නැහැ. අන්න ඒ වගේ පංචකාමයන්ගේ ආස්වාදයෙන් ගිලිහෙලා යම් වෙලාවක පළවෙනි ධ්‍යානයේ සැපේ උපදුනොත් පින්වත්නි, ඒ ධ්‍යාන සැපේ උපන් තැනක නැවත හැරිලා බලලා අර ස්වල්ප ආස්වාදයේ පැත්තට යොමු වෙන්නේ නැහැ. මොකද ඊට වඩා ලක්ෂ කෝටි වාරයකින් වැඩි ඉතා නිරාමිස අත්දැකීමක් තුලින් එයා මේ ලෝකේ සැබෑ සනීපයක් අත්විඳලා තියෙනවා. ඒකත් හැබැයි වෙනස් වෙන්න පුළුවන් ඕන වෙලාව. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ අප්‍රමාදීව ධ්‍යාන සිතිනුත් නැගී ඉඳලා ලෝකයේ සමුදේ නිරෝධේ දකින්න යං කිංචි සමුදේ ධම්මං මහණෙනි ලෝකේම සමුදේ වී සබ්බන්තං නිරෝධ ධම්මං සියල්ලම නිරුද්ධ වී යනවා. මෙන්න මේක තේරුම් ගත්ත දවසට ධ්‍යානයේද පිළිකුල් වෙලා යනවා. පිළිකුල් වෙලා යනවා කියන්නේ මේ ධ්‍යානයේ පිළිකුල් කළා ධ්‍යාන දියුණු කරන්නේ නැහැ කියලා නෙමෙයි. ධ්‍යානයත් අතහැරලා අර සියල්ලම නිරුද්ධ වීමෙන් ලබන ශාන්තිය සැපය අත්දකින්නකොට ඒ අත්දැකීම තුළ ඒ පුද්ගලයාගේ ජීවිතේ ලඟු වෙලා අතිශයින්ම චමත්කාර ජනක ජීවිතයකට ඒ පුද්ගලයාගේ ජීවිතේ විවෘත වෙනවා පින්වත්නි. එබඳු තැනකට අපි ක්‍රමානුකූලව හිත හදා ගන්න ඕන. ඒ හිත හදා ගැනීම හරිම ශාන්තයි, හරිම ප්‍රණීතයි. එබඳු තත්ත්වයකට හිත හදාගන්න අපි උත්සාහ කරන්න ඕනේ. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාලා දොරවල් වහලා තියාගන්න ඉන්ද්‍රියන්වල භෝජනීය අමතඤ්‍යතා, මේ ආහාරයේ පමණ දැනගෙන පරිහරණය නොකරන තැනක ওই විදියට කෙලෙස් වලින් අමාරු වැටෙනවා. ජාගරියන් අනුයුක්තස්ස තීන මිද්දෙන් යටවෙන්න නොදී හිත පුහුණු කරන්න බැරි වුණොත් ඔහොම අමාරු වැටෙනවා. ඒ වගේම අවිපස්සකස්ස කුසලානන් ධම්මානන්, එතන භාග්‍යවතුන් වහන්සේ මතක් කරන කුසල් ධර්මයන් නොලබන් ලැබිලා නැහැ කුසල් ධර්ම. මෙතන මේ නිවන සම්බන්ධ කේන්ද්‍රගත කතාවකදී කුසලයේ ගැන කතා කරන්නේ. එයාට ලැබිලා නැහැ කුසලය. මොකද්ද කුසලය? විදර්ශනා ඥානී නම් වූ කුසලයේ නොලැබුණාම ඔය වගේ වෙනවා. ඒ වගේම ඒ පුද්ගලයාට සෝතාපන්න තත්වේ නම් වූ කුසලයේ නොලැබුණාම ඔය මට්ටමට ජීවිතේ වැටෙනවා. අවිපස්සකස්ස කුසලානන් ධම්මාන, එයාට පින්වත්නියාගේ ජීවිතය තුළ කුසල් ධර්මී ලැබිලා නැහැ. එතකොට කුසල් ධර්මී ලැබිලා නැහැ කියලා කියන්නේ එයා ලබාගෙන නැහැ. ලබන්න පුළුවන් බුදුදහමේ කතා කරන කේන්ද්‍රගත ඉතාම ආරක්ෂාකාරී කුසලයේ තමයි සෝතාපන්න තත්වේ. මං හිතන්නේ සෝතාපන්න තත්වයේ සෝතාපන්න කුසලයේ තරම් ලැබිය යුතු ආරක්ෂාකාරී දෙයක් තවත් නැහැ. ඇයි? සෝතාපන්න කෙනා විතරයි සතර අපායට වැටෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේකට පාවිච්චි කරන වචනයත් හරි ලස්සනයි. උන්වහන්සේ කතා කරන්නේ අවිපස්සකස්ස කුසලානන් ධම්මාන, කුසලේ ලැබිලා නැල්ලු. මොකද මේ ලැබෙනවා කියලා කියන්නේ? ලැබෙනවා කියලා කියන්නේ සෝතාපන්න තත්ත්වයට ලැබිලා නැහැ.
සෝතාපන්න කියන තත්ත්වය යා තමා විසින් උත්පාදනය කරගත යුතු තත්ත්වයක්. ඒක ලැබුණනම් එයාට ওই වගේ හැකිලිච්ච සැකසහිත භාවයක් ඇති වෙන්නේ නැහැ. දැන් මෙතන මේ හාමුදුරුව කියපු ලස්සන වචනයක් තියෙනවා. මොකක්ද මේ හාමුදුරුව මතක් කරේ? මේ මට හරි සැකයි අත්තිච මේ ධම්මේසු විචිකිච්ඡායති. මේ ධර්මයේ ගැනත් මට සැකයි. හැබැයි සෝතාපන්න නම් කුසලයේ ලැබෙනකොට සැකේ නැහැනේ. ඇයි? සෝතාපන්න වෙනකොට සංයෝජන තුනක් ප්‍රහාණය වෙනවා. ඒකේ සක්කාය දිට්ඨියයි විචිකිච්ඡාව දෙවෙනි එක. අන්න සැකේ සම්පූර්ණයෙන් නැති වෙන තැන. ඒකයි මම කිව්වේ මෙතන කුසලයේ කියලා කිව්වේ මේ දානි හැන්දක් පූජා කරන එක, පන්සලට ගිහින් බණ ටිකක් කහන එක, ඔය පන්සලේ ටයිල් අල්ලන එක, ඔය වගේ අපි කතා කරන කුසල් කියලා හිතාන අපි ලොකුවට කතා කරන ඒවා තියෙන්නේ. ඔය ඔක්කොටම වඩා වටිනාම දේ තමයි බුදුරජාණන් වහන්සේ මතක් කරන ආවිපස්සකස කුසලානන්දම්මාන කුසල් ධර්මයේ ලැබිලා නැහැ. බඹසර ගැන හැසිරෙන්න පුළුවන්ද කියලා මට බයයි. ධර්මයේ ගැන මට සැකයි. තීන මිද්ද නීවරණින් මගේ හිත මැඩගෙන මට දිශාව පේන්නෙත් නෑ, දැන් උතුර දකුණ පේන්නෙත් නෑ කියලා මේ කියන හාමුදුරන් කියනවා. අවිපස්සකස්ස කුසලානන්දම්මාන කුසල් ධර්මයේ නොලැබුණාම ඔහොම වෙනවා තමයි. ලැබෙන්න පුළුවන් ආසන්නතම ප්‍රබලම ආරක්ෂාකාරීම කුසලය පින්වත්නි දානි දෙන එක නෙමෙයි. බුද්ධ පූජා තියෙන ලොකු අටපිරිකර පූජා, කංචුක පූජා, ලොකු මල් පූජා හැම තියෙන්නේ ලංකාවේ. පහන් පූජා, අටපිරිකර ගොඩක් පූජා කරනවා මහා සෑයට. ඔය වගේ කොමත් හොඳයි. ඔක්කොම වෙනදට වඩා අතිශයින්ම ප්‍රශංසා කර කර කරන්න. හැබැයි මතක තියාගන්න, ආරක්ෂාකාරී ඔබව සුරක්ෂිත කරන යම් කුසලයක් තියෙනවා නම් ඒක ඔබ උපදවා ඔබට ලබා ගන්න ඕන නේ. ඒක ලබා ගන්න ඕන තත්ත්වයක්, ලැබිය යුතු තත්ත්වයක්. ඒ තමයි සෝතාපන්න තත්ත්වය. ඒක ලැබිලා නැති එකයි අවුල කියලා බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුවට කියන්නේ. ඊළඟට උන්වහන්සේ මතක් කරනවා, පුබ්බරත්තා පරත්තම් බෝධිපක්ඛියානම් ධම්මානම් භාවනානුයෝගං අනුයුක්තස්ස විහෙරතෝ. ඒ වගේම භික්ෂුව ඔය වගේ අමාරුවේ වැටෙනවා තමයි. මොකක් නිසාද? පූර්ව රාත්‍රියත් අපර රාත්‍රියත් දෙකෙහි, පූර්ව රාත්‍රියත් අපර රාත්‍රියත් දෙකේ සම්තිස් බෝධිපාක්ෂික ධර්ම භාවනාවේ යෙදීමින් වාසය නොකළාම ඔහොම තමයි. එහෙනම් පෙර රාත්‍රියද පසු රාත්‍රියද? ඒ කියන්නේ මධ්‍යම යාමේ විතරයි ධර්මයේ දියුණු කරන කෙනාට නිදා ගන්න කියලා කියන්නේ. ඒ කියන්නේ පෙර ඔකට අපි කියනවා මේ බුදුරජාණන්සේගේ කාලසටහනේ පස්සාකාරයක තැනක් තියෙනවා. පෙරබත් කිස පතු පසුබත් කිස කියලා කාලය බෙදෙනවා. පළවෙනි යාමේ, දෙවෙනි යාමේ, තුන්වෙනි යාමේ කියලා කියනවා. දැන් මෙතන කියනවා, පුබ්බරත්තා පරත්තම් බෝධිපක්ඛ්‍යානං ධම්මානං භාවනානුයෝගං අනුයුක්තස්ස විහෙරතු. පෙර යාමේද පසු යාමේද? මැද යාමේ ගැන කියන්නේ. ඒකේ හොඳට සනීපට නිදා ගන්නයි කියන්නේ. පෙර යාමේද පූර්ව රාත්‍රියද අපර රාත්‍රියද දෙකෙහි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දියුණු කරන්න. දියුණු කරනවා කියලත් නෙමෙයි මෙතන කියන්නේ. උන්වහන්සේ කියන්නේ බලන්න, පුබ්බරත්තා පරත්තම් බෝධිපක්ඛ්‍යානං ධම්මානං භාවනානුයෝගං අනුයුක්තස. එහෙනම් මේ සම්තිස් බෝධිපාක්ෂික ධර්ම කටපාඩම් කරගෙන ලියාගෙන කියව කියව ඉන්න ඕන එක නෙමෙයි, භාවනා කරන්න ඕන එක. මේකේ පැහැදිලිව කියනවා, බෝධිපක්ඛ්‍යානං ධම්මානං භාවනානුයෝගං අනුයුක්තස විහෙරතෝ. භාවනාවෙන් වසන්න බැරි වුණාම මේ දැන් අද ඉන්න මිනිස්සු මේ බෝධිපාක්ෂික ධර්ම ඔක්කොම 37 මතක තියාගෙන ඉන්නේ. මේව වඩන්න ඕන. මේ වඩන විදිහත් අපි කියලා දීලා තියෙනවා. මේවා වඩන්න, ඒ කියන්නේ භාවනාවත් තුළින් මේවා මනසිකාරී කරන්නම ඕන. එතකොට තමයි මේවා හිත තුළ වැඩෙන්නේ. බණ ඇහුවට වැඩෙන්නේ නැහැ. බණ ඇහුවට වැඩෙනවා මහා පිරිපුන් ප්‍රඥාවක් තියෙන අයට. එහෙම පිරිපුන් ප්‍රඥාවක් තියෙන අය හිටියනම් මේ වෙනකොට දැන් පිරිණුවම් පාලත් ඉවරයි. ඒ බඳු උත්තමයන්ගේ මේ විශ්ව ධාතුව තුළ සැරිසැරීමක් තියෙනවා නම් ඉතාම අඩු වශයෙන් එහෙම තියෙනවා මිසක් බුද්ධ කාලේ වගේ මේ බණ ටිකක් අහලා එහෙම නිවෙන්න පුළුවන් මට්ටමට හිත හදාගත්ත අය නැහැ. ඒ නිසා පින්වත්නි, ඒ බඳු තත්ත්වයකින් භාවනානුයෝගීව සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දියුණු කරන්න බැරි වුණාම ඔය වගේ අරුබුදයක මතු වෙනවා. එහෙමනම් අපේ හිතත් මේ විදිහටම යට වෙලා නම් ඔය ටික තමයි කරගන්න තියෙන්නේ. ඔය විදිහට හිත දියුණු කරනකොට ඒ කාන්ත වශයෙන් තමන්ගේ හිත ක්ලේශේ විසින් යට කරන්නේ, ධර්මී විසින් යාව පරිස්සම් කරනවා. ඇත්තටම ධර්මී තුලින් රැකෙනවා කියන්නේ ඕකටම තමයි. එහෙම නැතුව මේ ධර්මී තුලින් රැකෙන වෙන විකල්පයකුත් නැහැ. ධර්මී තුලින් සුරක්ෂිත වෙච්ච ශ්‍රාවකයා තුල පින්වත්නි, කෙලෙස් හැදෙන සංඥා හිතේ කැරකෙන එක නවතිනවා. නැවතුණා කියලා කියන්නේ මෙයා ධර්මයයි සතුටින් පිළිගන්නේ. ක්ලේශේ සතුටින් පිළිගන්නේ මොකද? ක්ලේශේ සැරිසරන්නේ නැහැ නේ ඇතුළේ.
ඇතුළේ කෙලෙස් සැරිසරනකොට කෙලෙස් ඇතිවන කල්පනාවලටම තල්ලුව හැදෙනකොට එයා ඒවම පිළිගන්නවා. ඒවා පිළිගන්න මට්ටමක් නැහැ. මොකද මෙයා තුල වැඩෙන්නේ මොකද්ද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පෙර රාත්‍රියේද පසු රාත්‍රියේද දෙකම භාවනානුයෝගීව වාසය කරන ගතියක් තියෙනවා. එච්චර බැරි වුණත් ටික ටික හරි මේක දියුණු කරන තැනකින් ධර්මී ස්පර්ශ කළොත් යන්තම් සෝතාපන්න වෙන තත්වයටවත් හිත හදා ගන්න පුළුවන්. එතන තමයි සුරක්ෂිත වෙන්නේ ශ්‍රාවකයා. නැත්තම් ඔබත් මමත් අපි දෙදෙනාම අනාරක්ෂිතයි. මේ සිවුර මතවත් ඇඳුම මතවත් තමාව පරිස්සම් කියලා කියන්න අමාරුයි. තමන් පරිස්සම් වෙන්නේ මේ බඳු ධර්මයක ප්‍රායෝගික චර්යා ගොඩනගා ගැනීමෙන්. ඔබ හැම දිනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසලානිසංසයන් හේතු වාසනා වේවා කියලා අපි